අයිබුවන් අපි අද කතා කරන්නේ ඉනෝගනික් කෙමිස්ට්‍රි පාට් එකේ තියෙන Cl2 වායුවේ රසායනය ගැන තමයි අපි කතා කරන්නේ. එතකොට Cl2 වායුව කියන එක Cl2 වායුව කොළපාට වායුවක්. මේ කොළපාට වායුව වාතයට වඩා බරින් වැඩි වායුවක්. ඒක නිසා මේක විල පල්ලෙහාට විල තැම්පත් වෙනවා. එතකොට අපි F2 වායුවයි Cl2 වායුවයි ගැන කතා කරොතින් F2 වායුවට වඩා Cl2 වායුවේ ප්‍රතික්‍රියාශීලීත්වය ගතොත් ප්‍රතික්‍රියාශීලීත්වය අඩුයි. ඊළඟට මම Cl2 වායුවේ රසායනය ගැන කතා කරන්න ගියොතින් අපිට Cl2 වායුව ප්‍රධාන මාතෘකා හතරක් යටතේ කතා කරන්න ඕනි. පළවෙනි එක එයාගේ පවතිනා වූ ඔක්සිහරණය වීමේ හැකියාව, එහෙමත් නැත්නම් ඔක්සිකාරක හැකියාව. ඊළඟට එයාගේ ද්විදාකරණ හැකියාව. ඊළඟට එයාගේ විරංජක හැකියාව සහ අවසානයේදී එයා කොහොමද අපි නිෂ්පාදනය කරන්නේ කියන කාරණාව. එතකොට මම මුලින්ම කතා කරන්නේ මෙයාගේ පවතිනා වූ ඔක්සිකාරක හැකියාව. එතකොට අපි දන්නවා Cl2 කැවිල ඔක්සිකරණ අංකයේ බිඳුවයි. එතකොට මෙයා ඔක්සිකාරකයක් විදියට ක්‍රියාත්මක වෙනවා නම් ඔක්සිහරණය වෙන්න ඕනේ. එතකොට එයාගේ Cl වල ඔක්සිකරණ අංකය -1 බවට යාමකක් වෙන්න ඕනද? ඔක්සිහරණය වෙන්න ඕනේ. එතකොට ඒ වගේ ප්‍රතික්‍රියා හතරක් අපි කතා කරන්න ඕනේ. පළවෙනි ප්‍රතික්‍රියාව තමයි අපි මොකද්ද කතා කරන්නේ? රත් කරන ලද ලෝහ තුලින් ඇවිල මොනා කරනවද? Cl2 වායුව යවන. රත් කරන ලද ලෝහ තුලින් Cl2 වායුව යවුවාන් පස්සේ ලෝහයේ පවතිනා වූ ඔක්සිකරණ අංක වලින් ඉහළම ඔක්සිකරණ අංකයට ඇවිල්ලා අදාළ ලෝහය පරිවර්තනය වෙනවා. මම මෙතෙන්දී උදාහරණ දෙකක් කතා කරනවා. Cl2 වායුව යවනවා කොපර් කියන ලෝහය සමග සහ Fe කියන ලෝහය සමග. යකඩ සහ කොපර් සමග. එතකොට කොපර්ත් එක්ක මොකද්ද වෙන්නේ? කොපර්ත් එක්ක Cl2 ප්‍රතික්‍රියා කළා මුලින්ම Cu2Cl2. ඒ කියන්නේ කොපර්ගේ ධන එක ඔක්සිකරණ අංකයේ බවට පරිවර්තනය වෙනවා. අවදුරටත් ඇවිල්ලා මේ ධන එක ඔක්සිකරණ අංකයේ Cl2 සමග ප්‍රතික්‍රියා කළා. එයාගේ ධන දෙක CuCl2 බවට පරිවර්තනය වෙනවා. එතකොට නිල් පාට ද්‍රාවණයක් අපිට ලැබෙනවා. ඊළඟ කතන්දරේ ඊළඟට ඇවිල්ලා Fe කියන එක්කෙනා යකඩ කියන එක්කෙනාගේ Cl2 යවගන් පස්සේ මුලින්ම යකඩවල ධන දෙක ඔක්සිකරණ අංකයේ බවට පරිවර්තනය වෙනවා FeCl2 බවට. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? තවදුරටත් අපි Cl2 වායුව යවනකොට මොකද්ද වෙන්නේ? අදාළ එයාගේ ධන 3 ඔක්සිකරණ අංකය වෙච්ච FeCl3 රතු දුබුරු අදාළ ද්‍රාවණය බවට මේක පරිවර්තනය වෙනවා. එතකොට මෙන්න මේ කියන අවස්ථා දෙක මුලින්ම ඔළුවේ තියෙන්නට ඕන. ඊළඟට අපි කතා කරන්නේ මේකේ තුන්වෙනි ප්‍රතික්‍රියාව තමයි Cl2 වායුව යවනවා I-1 හරි Br-1 හරි. I- සහ Br-1 එක යවුවෙන් පස්සේ මොකද්ද වෙන්නේ? Cl2 මේ කියන I-I2 බවටත් Br-Br2 බවටත් පරිවර්තනය වෙලා Cl2 වායුව කවුරු බවට පරිවර්තනය වෙනවද? Cl- බවට පරිවර්තනය වෙනවා. එතකොට මෙතන වැදගත් සංසිද්ධියක් වෙනවා. I2 ඊට පස්සේ පිට වෙන I2 මාධ්‍ය පවතිනා වූ I- එක ප්‍රතික්‍රියා කරලා I3- දුබුරු පාට ද්‍රාවණය බවට පරිවර්තනය වෙනවා. ඊළඟට අවසානයේ කතා කරන්නේ ඇමෝනියා සමග Cl2 ප්‍රතික්‍රියාව. මේකෙදී අපි ප්‍රධාන අවස්ථා දෙකක් යටතේ කතා කරනවා. පළවෙනි අවස්ථාව වැඩි ඇමෝනියා සාන්ද්‍රණයක් යටතේ, දෙවෙනි අවස්ථාව අඩු ඇමෝනියා සාන්ද්‍රණයක් යටතේ, නැත්නම් වැඩි Cl2 සාන්ද්‍රණයක් යටතේ. මම මුලින්ම කතා කරන්නේ වැඩි ඇමෝනියා සාන්ද්‍රණයක් යටතේ. වැඩි ඇමෝනියා සාන්ද්‍රණයක් යටතේ මෙතන හදන්නේ N2 ධන NH4Cl ඇමෝනියම් ක්ලෝරයිඩ්. වැඩි Cl2 ප්‍රමාණයක් යටතේ මෙතන හදන්නේ NCl3 ධන HCl. එතකොට ඔයා මෙන්න මේ කියන උදාහරණ හතර දැනගන්න ඕනේ. Cl2 වල ඔක්සිකාරක හැකියාවට ලෝහත් එක්ක මොකද්ද වෙන ප්‍රතික්‍රියාව? කොපර් සහ Fe. ඊළඟට ඇවිල්ලා I-1 සහ Br-1 ප්‍රතික්‍රියාව. අවසානයේදී ඇමෝනියාත් එක්ක මෙයා කොහොමද ප්‍රතික්‍රියාව වෙන්නේ කියන දේ. ඊළඟට මම කතා කරන්න යන්නේ Cl2 වල ඊළඟ ගති ලක්ෂණය ද්විදාකරණයට. Cl2 වල ද්විදාකරණය කියන්නේ මොකද්ද? මෙයාගේ පවතිනා වූ බිඳු ඔක්සිකරණ අංකය ඔක්සිකරණයට සහ ඔක්සිහරණයට ලක් වෙනවා. එතකොට මෙයා ඔක්සිහරණයට ලක් වෙනවා නම් අනිවාර්යයෙන් ලක් වෙන්න ඕනේ -1. ඔක්සිකරණයට ලක් වෙනවා නම් -1, -3, -5, -7 කියන ඔක්සිකරණ අංක වලට එයාට හුවමාරු වෙන්න පුළුවන්. එතකොට දැන් මම මෙතෙන්දි කතා කරන්නේ මොකද්ද? මෙයා කොහොමද වෙනස් වෙන්නේ? එතකොට Cl2 මෙතෙන්දි ද්විදාකරණය වෙන්නේ ජලය සමග හෝ භෂ්ම සමග. එතකොට ජලය සමග මුලින්ම ප්‍රතික්‍රියාව කතා කරුතින් ජලයත් එක්ක මෙතන -1 HCl බවට සහ -1 HOCl බවට මොකක් වෙනවද? මෙතෙන්දී පරිවර්තනය වීමට ලක් වෙනවා. ඊළඟට මෙයාගේ භෂ්මත් එක්ක ප්‍රතික්‍රියාව ගත්තොදී සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සිසිල් තනුක සහ උණු සාන්ද්‍ර කියන අවස්ථා දෙක යටතේ ප්‍රතික්‍රියා කරනවා. එතකොට Cl2 මෙතන සිසිල් තනුක යටතේ සෝඩියම් ක්ලෝරයිඩ් සහ සෝඩියම් හයිපොක්ලෝරයිඩ් මෙයාගේ ධන එක ඔක්සිකරණ අංකය Cl ගේ.
මෙතන විලා Cl2 සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක සෝඩියම් ක්ලෝරයිඩ් සහ සෝඩියම් ක්ලෝරේට් මෙයාගේ ධන පහ ඔක්සිකරණ අංකය බවට මොකක් වෙනවද වියෝජනය වෙනවා. එතකොට සිසිල් තනුක යටතේදී ඍණයක සහ ධනයක බවටත් උණුසාන්ද්‍ර යටතේදී මෙයාගේ ඍණයක සහ ධන පහ බවටත් ඇවිල්ලා මොකක් වෙනවද මෙතෙන්දී ඔක්සිකරණයට සහ ඔක්සිහරණයට ලක් වෙනවා. හරි. ඊළඟට මම කතා කරන්නේ මේ කියන Cl2 වායුවේ පවතිනා වූ විරංජක හැකියාව. එතකොට මේ විරංජක හැකියාවට හේතු වෙන්නේ Cl2 වල එයා භෂ්ම සහ ජලය සමග ප්‍රතික්‍රියා කරලා හැදෙන HCl සහ සෝඩියම් හයිපොක්ලෝරයිඩ්. එතකොට මෙතෙන්දී මොකද්ද වෙන්නේ? HCl සහ සෝඩියම් හයිපොක්ලෝරයිඩ් පවතිනවා. මේ කියන දෙන්නාගේ පවතිනවා OCl-. මේ කියන OCl- කවුරු බවට පත් වෙනවද? පරමාණුක ඔක්සිජන් සහ Cl- බවට පරිවර්තනය වෙනවා. එතකොට මෙතන පවතිනා වූ පරමාණුක ඔක්සිජන් ඔක්සිහරණයට ලක් වෙනවා O2- බවට. ඒ වගේම තමයි විරංජක ද්‍රව්‍ය මොකක් වෙනවද? ඔක්සිකරණයට ලක් වෙනවා. එතකොට මෙතෙන්දී විරංජක ක්‍රියාව සිද්ධ කරන්නේ පරමාණුක ඔක්සිජන් මගින්. පරමාණුක ඔක්සිජන් ඇවිල්ලා ඔක්සිහරණයට ලක් වෙන නිසා අපි කියනවා මෙයාගේ විරංජක ක්‍රියාව ඔක්සිහරණයක් වෙන්නේ මෙතෙන්දී අදාළ කෙනා. එන ඊළඟ කෙනා ඇවිල්ලා ඔක්සිකරණය කරනවා. එහෙනම් අපි කියනවා මෙයාගේ විරංජක ක්‍රියාව ඔක්සිකාරක විරංජක ක්‍රියාවක්. හරි. ඊළඟට අවසානයේදී මම කතා කරන්න යන්නේ අපේ සිලබස් එකේ තියෙන Cl2 ඇවිල්ලා නිෂ්පාදනය කරගන්න පුළුවන් ක්‍රම. එතකොට Cl2 අපිට ප්‍රධාන ක්‍රම කීපයක නිෂ්පාදනය කරගන්න පුළුවන්. පයින් එක තමයි MnO4- දම්පාටයි. දම්පාට එක්කෙනාට Cl2 අපි බුබුලණය කරොතින් Mn2+ ලාරෝසපාට ජලීය ද්‍රාවණය සහ Cl- බවට පරිවර්තනය වෙනවා. ඊළඟට MnO2 භාෂික මාධ්‍යව දන්නවා තියෙන එක යාටවිල Cl- යටතේ අපි දැම්මොතින් මොකද්ද වෙන්නේ? මෙතෙන්දී Cl2 බවට පරිවර්තනය වෙලා එතන Mn2+ බවට පරිවර්තනය වෙනවා. ඊට පස්සේ ඩයික්‍රෝමේන් තැබිලිපාට ද්‍රාවණයට අපි Cl2 යවුවොතින් අවසානයේදී Cl2 සහ Cl3+ බවට පරිවර්තනය වෙනවා. ඊළඟට මේ දෙක Pb වල ධන 4 ඔක්සිකරණ අංකය. Pb වල ධන 4 PbO2. එයා මොකද්ද වෙන්නේ? අපි Cl2 යවුවොතින් Pb ධන 4 Pb ධන 2 බවට පරිවර්තනය වෙලා මෙතෙන්දී ඇවිල්ලා මොකද්ද වෙන්නේ? Cl- ඇවිල්ලා Cl2 බවට ඔක්සිකරණයට ලක් වෙනවා. අවසානයේක OCl- සහ Cl- ප්‍රතික්‍රියා කරනදී ඒ දෙන්නම එකම ඔක්සිකරණ අංකය බවට පරිවර්තන වෙනවා සම්දයා කරන ප්‍රතික්‍රියාවක් හරහා. එතකොට මේ ටික තමයි ඇවිල්ලා Cl2 වල තිබෙනා වූ රසායනය පිළිබඳව අපි කතා කරන්නේ අපේ සිලබස් එකේ තියෙන. ඉතින් වා මේක බලලා මේකට ලයික් එකක් දාන්න, ඊපස් යාළුවන්ට බලන්න ෂෙයා කරලා අවසානයේදී මේක subscribe කරන්න. බොහොම ස්තුතියි.